හයි වලට කොහොමද ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලමගේ මේ වීඩියෝ එක බලන්න ආවට මම අද හදන්න යන්නේ බිත්තර රොටි සාමාන්‍යයෙන් හැමෝම වගේ කන්න කැමතිනේ බිත්තර රොටි ඉතින් එන්න එහෙනම් බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා රොටියක හදන්න මෙතන මම කැරට් අරගෙන තියෙනවා කැරට් මේ වගේ දිග අතර කපාගෙන තියෙන්නේ මෙතන මම ලීක්ස් අරගෙන තියෙනවා එතකොට මෙතන මම හවුමිරිස් අරගෙන තියෙනවා මේක මම දැන් හීනියට කපා ගන්නවා මෙතන බිත්තර මම හතරක් අරන් තියෙනවා මේ බිත්තර හතර අරන් තියෙන්නේ බිත්තර රොටි අටක් කලන්න එතකොට මෙතන මම බිත්තර රොටියට හදන්න ඕන පිටි බෝල හදලා තියෙනවා තෙල් වල මේ වකල දැන් මම මේක හදලා දැන් උදේ හැදුවේ දැන් පැය 3ක් විතර මේක දැන් මම මෙහෙම තියලා ඔයාලට මගේ කොත්තු වීඩියෝ එකේ මේක හදන විදිය බලා ගන්න පුළුවන් මේ ටික තමයි ඕන කරන්න ඔයාලට ගන්න ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් ඔයාලට සම්පූර්ණ බිත්තරේම දානවා නම් සම්පූර්ණ බිත්තරේම ඔයාලට දා ගන්න පුළුවන් නැත්තම් මේ විදිහට මම බාගෙ බාගෙ තමයි දාගන්නේ එක එක විතර රොටි එකකට විතර එක බාගෙයි දාගන්නේ ඉතින් එහෙනම් අපි එන්නේ බලමු කොහොමද හදන්නේ කියලා අමතකුණා කියන්නේ තව මේකට මට ග්‍රැම් මිරිස් ටිකක් ලුණු ටිකක් කැලරි මිරිස් ටිකක් ඕන කරනවා ඒ ටික තමයි ඕන කරන්නේ අපි බලමු එහෙනම් මේක කොහොමද හදන්නේ කියලා විතර හතර කඩාගත්තා දැන් මම විතර හතර හොඳට ගහලා ඉන්නවා බිත්තරක ගහලා ගත්තකින් තියාගත්ත දැන් මම මගේ මේ පෑන් එක මෙන්න මේ පෑන් එකේ තමයි මම හදන්නේ බිත්තර රොටි එක මේක තියෙන්නේ ඒක හදන්න හිඳ මේක දැන් මම රත් වෙන්න දැම්මා මේක හොඳටම රත් වෙනකන් අපි රොටිය හදාගමු මේ විදිහට රොටිය හදා ගන්න ඕන දැන් අපි මේක පුච්චගමු දැන් මම මේක දාගත්ත පෑන් එකට ටික ටිකක් අඩු කරලා දැන් අපි මේ අපි ගහගත්තු බිත්තරෙන් දාගමු දාගෙන මෙන්න මේ පැත්තේ මෙහෙම නමාගමු මේ පැත්තට ඊට පස්සේ ආය අපි මේ පැත්තෙනුත් අරගෙන ඒ විදිහටම මෙහෙම ඇතුල් පැත්තට නමා ගන්න ඕන නමාගෙන මෙතනින් අපි චුට්ටක් මෙහෙම නැමුම් පාර තියමු නැමුම් පාර තියලා මේ පැත්තට නවා ගන්න ඕන මෙහෙම නවාගෙන මෙහෙම තද කරගන්න ඉල්වසයි මේ පැත්තෙම තවෙන් නැමුම් පාර තියලා මේ පැත්තෙනුත් අපි නවාගමු මෙන්න මේ විදිහට දෙපැත්තම නවාගෙන මේක අනිත් පැත්ත හරවගමු හදාගන්න තව එකක් මේ විදිහට අපි මේ ඔක්කොම ටික හදාගමු ඉපේක ඉඳලා මම ටික කඩු කරලා තියෙන්නේ ඒ හින්දා මේක පිච්චෙන්නේ නැහැ ගොඩක් මේ විදිහටම අපි ඔක්කොම හදාගමු දැන් මම බිත්තර රොටි ටික හදාගෙන ඉවරයි මේ තියෙන මම හදාගත්තු බිත්තර රොටි ටික ඉතින් මේ විදියට ඔයාලත් හදලා රස විඳින්න මටත් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න ඒ වගේම යාළුවන්ට පේන්න මේක ෂෙයා කරන්න ඉතින් තවත් අලුත් රෙසිපි එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි